මෙවන විට ඔබ දන්නවා අවුරුදු 11ක් ගතවන සූර්යාගේ ක්‍රියාකාරී චක්‍රයක් තුළ මෙම අවස්ථාවේදී සූර්යා ඉතාමත් ක්‍රියාකාරී තත්වයකට පත් වෙමින් තිබෙන බව. මෙලෙස සූර්යාගේ ක්‍රියාකාරීත්වය වැඩි වන විට එය මතුපිට සූර්ය ලප ඉතාමත් වැඩි වශයෙන් ඇතිවනවා. ඒ ආකාරයට මීට දින කිහිපයකට පෙර සූර්ය පෘෂ්ඨය මත ඇති වූ සූර්ය ලප විශාල ප්‍රමාණයක් විද්‍යාඥයන්ට නිරීක්ෂණය කිරීමට හැකිව තිබෙනවා. මේ දැක්වෙන්නේ එම සූර්ය ලප විශාල ප්‍රමාණයේ ඡායාරූපයක්. විද්‍යාඥයන් විසින් මෙම සූර්ය ලප සමූහය හඳුන්වන්නේ සන්ස්පොට් ආකපෙලගෝ යන නමින්. ඔබ දන්නව ඇති අපි ආකපෙලගෝ වශයෙන් හඳුන්වන්නේ සාගරය මතුපිට එකිනෙකාට සමීපයෙන් තිබෙන දූපත් සමූහයකට බව. දැමියා කාර්යයට එකිනෙකාට ආසන්නයෙන් ඇති දූපත් සමූහයක් වැනි මෙම සූර්ය ලප සන්ස්පොට්ස් ආකපෙලගෝ වශයෙන් විද්‍යාඥයන් හඳුන්වන්නේ එම හේතුව නිසායි. මෙම ප්‍රදේශයේ විශාලත්වය කිලෝමීටර් ලක්ෂ 2කටත් වඩා වැඩි වන අතර එම අගය පෘථිවියේ විෂ්කම්භය මෙන් 15 ගුණයකටත් වඩා වැඩි අගයක්. මෙයින් ඔබට පැහැදිලි ඇති මෙලෙස සූර්ය ලප විශාල ප්‍රමාණයක් තිබෙන මෙම ප්‍රදේශය කොපමණ විශාල ප්‍රදේශයක්ද කියලා. ඊළඟට දැක්වෙන්නේ මෙම සූර්ය ලප සමූහය පෘථිවිය දිශාවට හැරෙන ආකාරය දැක්වෙන වීඩියෝවක්. ඔබට පෙනෙනවා ඇති සූර්යයා භ්‍රමණය වීමේදී මෙම සූර්ය ලප සමූහය ක්‍රමානුකූලව පෘථිවිය දිශාවට හැරෙන ආකාරය. විද්‍යාඥයන් ප්‍රකාශ කරනා පරිදි මෙම සූර්ය ලප සමූහයෙන් මේවන විටත් C වර්ගීකරණයට අයත් වන සූර්ය ගිනි දළු 16ක්ද M වර්ගීකරණයට අයත් වන සූර්ය ගිනි දළු 3ක්ද නිකුත් වී තිබෙනවා. ඔබ දන්නා පරිදි C සහ M යනු කුඩා සහ මධ්‍යම ප්‍රමාණයන්ට අයත් වන සූර්ය ගිනි දළු වන අතර ප්‍රබලතම සූර්ය ගිනි දළු වර්ගීකරණය වන්නේ X වර්ගීකරණයට අයත් වන සූර්ය ගිනි දළුයි. මේ දක්වා මෙම සූර්ය ලප සමූහය තුළින් X වර්ගීකරණයට අයත් වන සූර්ය ගිනි දළුවක් නිකුත් වී නොමැතිමුත් විද්‍යාඥයන් ප්‍රකාශ කරන්නේ ඉදිරි දින කිහිපය තුළ ප්‍රබල X වර්ගීකරණයට අයත් වන සූර්ය ගිනි දළු පවා මෙම ප්‍රදේශය ආශ්‍රිතව නිකුත් වීමට ඉඩ ඇති බවයි. සාමාන්‍යයෙන් එවැනි ප්‍රබල X වර්ගීකරණයට අයත් වන සූර්ය ගිනි දළුවක් සමග කොරනල් මාස් එජෙක්ෂන් එකක් එසේත් නොමැතිනම් සූර්ය පෘෂ්ඨය මත ඇති ආරෝපිත අංශුන් ඉවත්වීමක්ද සිදුවන නිසා සමහර විට ඉදිරි දින කිහිපය තුළදී අපිට මෙවැනි කොරනල් මාස් එජෙක්ෂන් වලටද මුහුණ දීමට සිදුවනු ඇති. මම ඔබට මීට කලිනුත් ප්‍රකාශ කර තිබෙනවා මෙලෙස කොරනල් මාස් එජෙක්ෂන් එකක් පෘථිවිය ආසන්නයට පැමිණීමේදී එමගින් පෘථිවිය අවට ජියෝමැග්නටික් ස්ටෝම් එකක් එසේත් නොමැතිනම් සූර්ය කුණාටුවක් ඇතිවන අතර එවැනි සූර්ය කුණාටුවකට පෘථිවිය වටා කක්ෂගතව ඇති චන්ද්‍රිකාවලට පෘථිවිය මතුපිට සන්නිවේදන සහ විද්‍යුත් ජාලාවලට බලපෑම් කිරීමට හැකි බව. එනිසා අපි බලාපොරොත්තු වෙමු මෙම ප්‍රබල සූර්ය ලප සමූහයෙන් පෘථිවියට එවැනි බලපෑමක් සිදුවන ආකාරයේ කොරනල් මාස් එජෙක්ෂන් එකක් නොපැමිණේවි කියලා. එවාගෙම මෙම අවස්ථාවේදී පෘථිවිය දෙසට හැරෙමින් තිබෙන මෙම සූර්ය ලප සමූහය සහ ඒ ආශ්‍රිතව ඇතිවන ක්‍රියාදාමයන් පිළිබඳව නවතම තොරතුරු ඉදිරියේදීත් බලාපොරොත්තු වන්න. අවසානයේට විශ්වය පිළිබඳව මෙවැනි නවතම කරුණු දැනගැනීමට අභ්‍යවකාශ විද්‍යාව channel එක දැන්ම subscribe කරන්න. එවාගෙම සූර්ය පෘෂ්ඨයේ ලබාගත් නවතම ඡායාරූපයක් බැලීමට වම්පස ඇති වීඩියෝව හෝ සූර්යයාගෙන් මීට පෙර නිකුත් වූ කොරනල් මාස් එජෙක්ෂන් පිළිබඳව දැනගැනීමට දකුණු පස ඇති වීඩියෝව බලන්න.